මධ්‍යහනක් ඔබ අයිටීඑන් දිවා ප්‍රවෘත්ති සමගින් මම සහන් උඩුව විදාන මම මාල්කි උඩල මත ප්‍රථම නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත හතර දිනෙකට මරු කැඳ වූ බස් රථ අනතුර ග්‍රාම ශක්ති බස්නාහිර පළාත් කමිටු රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන් ආන්දෝලනාත්මක ක්‍රිකට් වීඩියෝව ගැන පරීක්ෂණයක් උණ රෝගයෙන් ග්‍රීසියේ 56ක් මරුක හලාවත මහවැවදී සිදු වූ බස් රථ අනතුරකදී පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා 19 දෙනෙකු බරපතල තුවාල ලැබුවා බෞනියාව සිට කොළඹ බලා ධාවනය වූ අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයකොයි මෙසේ අනතුරට පත් වුණේ අධික වේගයෙන් පැමිණි බස් රථය තවත් වාහනයක් පසු කර යෑමට උත්සාහ දැරීමේදී මාර්ගයේ ඉදිරියෙන් පැමිණි ලොරියක ගැටී තිබෙනවා ඒ සමග බස් රථය ඉවතට විසවීමෙන් අසල තිබූ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක ගැටී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ එම විදුලි ට්‍රාන්ස්ෆෝමරය කඩා වැටීම හේතුවෙන් බස් රථයේ ඉදිරි කොටස සම්පූර්ණයෙන්ම විනාශයට පත් වුණා ඉදිරි පෙළ අසුන්වල සිටි කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ රෝහල් ගතකල පිරිස අතර කාන්තාවන් 5 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 14 දෙනෙකු වනවා බරපතල තුවාල ලැබූ බස් රථයේ රියතුරුද රෝහල් ගත කෙරුණා ඉඩම් සම්බන්ධ නීති ලිහිල් කර ජනතාවට සහන සැලසීමට පියවර ගන්නා බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා සෑම පුද්ගලයෙකුටම සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීම රජයේ අරමුණ බවයි ඒ මහතා සඳහන් කරන්නේ අග්‍රාමාත්‍යතුමාගේ මූලික බලාපොරොත්තුව තියෙන හැම කෙනාටම නිදහස තමන්ගේ ඉඩම වෙනුවෙන් සම්පූර්ණයෙන් ලබා ගන්න. සින්නක්කරයි කිය දෙන්න ඕන කියන මතය එතුමයි. දැන් කැබිනට් පත්‍රිකාවක් දාලා තිනවා සින්නක්කරයි කිය දීම. ඒ දින යල් පැන ගියපු රෙගුලාසි නීති කොන්දේසි ලීල් කරන්න අපේ දැන් අවධානය යොමු වෙලා තියෙනවා. ඒ නිසා ඒක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතුළු අමාත්‍යාංශයන්ට තියෙන නීතිපති දෙපාර්තමේන්තුවට අපි දැන් ඒවා යවලා තිනවා. එහෙන් උපදෙස් ලැබුණ ගමන් කැබිනට් පත්‍රිකාවක් දාලා අනුමැතිය අරගෙන පාර්ලිමේන්තුවට ඒ විශේෂ පනතක ලක්ෂ සංඛ්‍යාත පිරිසකට මේ රටේ ඉඩම් ප්‍රශ්නවල තියෙන ගැටලුවට උත්තරයක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මෙම අදහස් පළ කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඩම් නොමැති වුවන් සඳහා ඉඩම් උප ප්‍රදානය කිරීමේ උත්සවයකට එක් වෙමින් පැල්මඩුල්ල ගණේගම රජමහා විහාරස්ථානයේදී උත්සවය පැවැත්වුණා ඉඩම් හිමිකම් නොමැති 500 දෙනෙකුට මෙහිදී ඔප්පු ප්‍රදානය කෙරුණා රජවල් ගණනාවක් පත් වුණා නමුත් කවදාකවත් අපිට මේ ඔප්පුවට පිළිසරණක් වුණේ නැහැ අපි ඉතින් අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා මේ රජයට මේ කරපු සහයෝගයට අපි මැරෙන ඉස්සෙල්ලා මේ වගේ ඔප්පුවක් දැකලා මැරෙන්න බැරි වෙයි සන්තෝෂයක් අපි මැරෙනකම් හම්බ වෙන්න ගන්නේ නැහැ කියලා හිතුනේ මේක තීනයක් හැබෑවෙච්ච වගේ තලතා අතුකෝරළ අමාත්‍යවරිය සහ කරුණාරත්න පරණවිතාන නියෝජ අමාත්‍යවරයාද මෙහිදී අදහස් පළ කළා ඉස්සර වගේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් විතරක් දීපු ඉඩ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් විතරක් දීපු ඔප්පු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් විතරක් දීපු වතුර ටික එහෙම අද නැහැ අද වෙනස් වෙලා අද මේ ඔප්පු දෙන්නේ මිනිස්සු හැම කෙනෙක්ම සමහරවිට වයසට ගිහිලා මේ ඔප්පුව ලැබෙනකොට සන්තෝෂයෙන් නැරෙන්න පුළුවන් තමනාසල ඉඳෙන්න පුළුවන් මගේ දරුවට දෙන්න පුළුවන් මට මේක තියලා ණයක් ගන්න දරුවා ඉස්කෝලේ දාන්න ඔප්පුව පෙන්නන්න අද ඒ ඔක්කොම යථාර්ථයක් බවට පත් කරලා තියෙනවා දේශප්‍රේමියයි කියාගත් ජාතික සම්පත් ආරක්ෂා කරනවා කියපු ආණ්ඩුව හමුදා මූලස්ථාන ඉඩම එතනින් ගලවලා බිලියන ගණන් වටිනා ඉඩම සින්නක්කරම තියෙන සමාගමට ලියලා දුන්න ඇබිලිටි ආකර 1000යි පළවන්තේ ඒ 1000ට වැඩි ඔල්ලිගේ ඒ 1000ට වැඩි ඇමරිකානු සමාගමටම අර විදියටම ගිලම දුන්නා අපේ රේකෝ ජාතික සම්පත් ඉක්නනවා මානවවාදී ඉඩම් ප්‍රතිපත්තියකට අපි යාවිදලි කළ තමයි අපි තීන්දුව කළේ මේ වගේ ජාතික වසනාට යන්න ඕනේ කියලා එදා ජනාධිපති තරංගයේ ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් අග්‍රාමාත්‍ය හැටියට අද කටයුතු කරන රණදීප් මිස්ක මැතිතුමත් ඒ තීන්දුව ගත්තා. ප්‍රේ වැඩසටහන අපි ආරම්භ කරගෙන ගියා. ඉඩම් වලට නෙවෙයි රටේ ජනතාවට ආදරය කරන ඇමති කෙනෙකුට මේක ලබලා දුන්නා. ලොව නවීනතම සෞඛ්‍ය පහසුකම් ශ්‍රී ලංකාවටද ලබා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. රාජිත සේනාරත්න පදනම සංවිධානය කළ කළුතර තරුණ බලමණ්ඩල රැස්වීම අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මාස 6ක් යනකොට මම මුළු ලංකාවේ මිලියන 20කටම මම දෙනවා ඊයර් කාඩ් පතක්. ඒ විතරක් නෙවෙයි මුළු ඔක්කොම රෝහල් පරිගණකත් වෙනවා. ඒතර මට කොළඹ මගේ ඔෆිස් එකේ ඉඳගෙන සියලුම රෝහල් වල ඇතුලේ සිද්ධ වෙන සකල විද දේවල් මට බලන්න. ඒ විතරක් නෙවෙයි අලුත්ම නූතන වෛද්‍ය ක්‍රම සියල්ලම මේ අවුරුද්දේ එනවා. මොළු කිලෝ මෙඩිසින් එනවා. එතකොට ඩ්‍රෝන ට්‍රාන්ස්පෝර්ට් එනවා.
ටෙලි රේඩියෝ වගේ එනවා. මේ ඔක්කොම ලෝකේ තියෙන නවීනම වෛද්‍ය ක්‍රම සියල්ලම මේ 2020. තව මාස දෙකක් යනකොට අපි ආරම්භ කරනවා මේ රටේ. ඉතාමත්ම හොඳ වෛද්‍ය සෞඛ්‍ය සේවයක් තමුන්නාසලට අපි ලැබලා දෙනවා. වේයන්ගොඩ නව සතිපොල විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. වේයන්ගොඩ සතිපොල අබලන් තත්වයේ පැවතීම හේතුවෙන් ජනතාව දුෂ්කරතාවන්ට පත්ව සිටියා. රුපියල් ලක්ෂ 700ක් වැය කරමින් සියලු පහසුකම් සහිතව නව සතිපොල ඉදිකර තිබෙනවා. සතිපොල විවෘත කළ විපක්ෂ නායකවරයා අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළා. ජනතාව රවට්ටන්න පුළුවන් යුගයේ පැනලා තියෙනවා. හැමදාම බොරුව රජ කරන්න බෑ. රටේ ජනතාවට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් අයිතිය ලබා දෙන රට කෑලිවලට ගැඩෙන එක නතර කරන්න කාලය ඇවිල්ලා තියෙනවා කියන එක මතක් කරමි. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ ගාල්ල දංගෙදර ජයවර්ධන විද්‍යාලය සංවර්ධනය කෙරෙනවා. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 18ක්. රුපියල් ලක්ෂ 5620ක් වැය කරමින් අරණායක දෙබත්ගම සිට කලුගල දක්වා මාර්ගය පුළුල් කර කාපට් අතුරා සංවර්ධනය කෙරෙනවා. එම කටයුතු ආරම්භ කෙරුණේ අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන්. මාර්ගය සංවර්ධනය කිරීම තුළින් ප්‍රදේශයේ පවුල් 3000කට පමණ සෙත සැලසෙනවා. ජනතාවගේ කෘෂි නිෂ්පාදන නගරයට රැගෙනීමේදී ඇති වූ ගැටලුවලට මේ තුළින් විසඳුම් හිමිවනවා. වතු ජනතාව වෙනුවෙන් ඉදිකළ තනි නිවාස 50ක් ජනතා අයිතියට පැවරුණා. ඒ අමාත්‍ය පළනි දිගම්බර මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ අනුව හැටන් දික්කොය වතුයායේ නිවාස 20ක්, එබෝස්ලි ෆ්ලෝරන්ස් වතුයායේ නිවාස 10ක් සහ තලමකැලේ නිවාස 20කුයි මෙලෙස ජනතා අයිතියට පැවරුණේ. ව්‍යාපෘතිය සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 500ක්. වැලිමඩ කොස්කණුවෙල ප්‍රදේශයේ මාර්ග දෙකක් සංවර්ධනය කර ජනතා අයිතියට පත් කෙරුණා. වැය කළ මුදල රුපියල් ලක්ෂ 20ක්. මෙම මාර්ගය දීර්ඝ කාලයක් තිස්සේ අබලන්ව පැවතීම හේතුවෙන් ජනතාව ගැටලුවලට මුහුණ දුන්නා. ඊට විසඳුම් ලබා දෙමින් මෙම මාර්ග ජනතා අයිතියට පැවරුණේ කැබිනට් නොවන අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉදිරි ජනාධිපතිවරණය කුමන අවස්ථාවක පැවතියද ඒ සඳහා ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂයට අපේක්ෂකයන් සිටින බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. උතුරෙත් දකුණෙත් ජනතාවගේ කැමැත්ත දිනා ගන්න පුළුවන් නියම ශ්‍රී ලාංකික ජනාධිපතිවරයෙක් බිහි කිරීම සඳහා හැකියාව තියෙන්නේ අපගේ එක්සත් ජාතික පක්ෂය සහ ඒ එක්සත් ජාතික පක්ෂය හා බැඳුණු ඒ සන්ධානයට පමණයි. එහෙම අපේක්ෂකෙක් අපිට ඉන්නවා. අපි මේ ඊළඟ ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කරනවා. බණ්ඩාරකම එක්සත් ජාතික පක්ෂ ආසන ශාඛා සමිති ප්‍රතිසංවිධාන කිරීම මේ දිනවල සිදු කෙරෙනවා. මහබෙලන ශාඛා සමිතිය ප්‍රතිසංවිධාන කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එක්සත් ජාතික පක්ෂ සමාජිකයන් විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ බස්නාහිර පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. ඒ දොම්පේ වල්ලරඹ නිෂ්පාදන ගම්මානය කේන්ද්‍ර කරගනිමින් දිලිඳුකම පිටු දැකීම සඳහා ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ ක්‍රියාත්මක වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීම යටතේ ජනාධිපති කාර්යාලයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙසයි. එහිදී කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාම ශක්ති සමිතිවලට පසුගිය වසරේ ලබා දී ඇති ප්‍රතිපාදනවල වටිනාකම රුපියල් මිලියන 47ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ වෙනුවෙන් රුපියල් මිලියන 39ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ වෙනුවෙන් රුපියල් මිලියන 42ක් ප්‍රදානය කර තිබෙනවා. 23,43,000ක් පමණ ජීවත් වන කොළඹ දිස්ත්‍රික්කයේ දරිද්‍රතා දර්ශකය 0.09%. 23,72,000ක් ජීවත් වන ගම්පහ දිස්ත්‍රික්කයේ දරිද්‍රතා දර්ශකය 0.2%ක් වනවා. කළුතර දිස්ත්‍රික්කයේ 12,81,000ක් ජීවත් වන අතර එහි දරිද්‍රතා දර්ශකය 0.2%ක් ලෙස දැක්වෙනවා. පසුගිය වසර තුල ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ ඔස්සේ දිලිඳු ජනතාවගේ ආර්ථික සමෘද්ධිය උදා කිරීම වෙනුවෙන් වැඩසටහන් රැසක් දියත් කෙරුණා. එම වැඩසටහන්වල ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳවත් මතුව ඇති ගැටලු පිළිබඳවත් අද පැවති මෙහෙයුම් කමිටුවේදී විශේෂ සාකච්ඡාවට ලක් වූ කරුණුයි. බස්නාහිර පළාත් ග්‍රාම ශක්ති සමිති සහ පුද්ගලික සමාගම් කිහිපයක් අතර නව ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමද සිදු කෙරුණේ ග්‍රාම ශක්ති සමිතිවල නව නිෂ්පාදන මිලදී ගැනීමට අදාළවයි. රටට හිතකර වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන සෑම අවස්ථාවකදීම ඊට සහාය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා.
තංගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවයක් අපිට පේන්නේ නැහැ. දැනටමත් අපි කියලා දෙන විරුද්ධ පක්ෂ අපි හිටියත් රජයේ ගේන හොඳ යෝජනාවලට අපි විරුද්ධ වෙන්නේ නැහැ. රට බෙදෙන රට විකුණන යෝජනා ගිනාමුත් විතරයි අපි විරුද්ධව ඡන්ද දෙන්නේ. ඒ නිසා ඉතින් ජාතික ආණ්ඩුවක් නැති වුණා කියලා ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ආණ්ඩුව හොඳින් කරගෙන යනවා නම් හොඳට වැඩ කරනවා නම් 225 දෙනාගේම සහයෝගය ලැබේ. තංගල්ල පළතුඩුව සෞඛ්‍ය මධ්‍යස්ථානයේ පහසුකම් පුළුල් කිරීම මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ආරක්ෂිත තාපේදී කිරීම ඇතුළු පහසුකම් වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 50ක්. බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලබන මස පළමු වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ. රුපියල් 50,000ක මුදල් අල්ලස් වශයෙන් ලබාගත් බවට පොලිස් පරීක්ෂකවරයාට චෝදනා එල්ල වී තිබුණා. සැකකරු සම්බන්ධයෙන් අප නියෝගය මේ ළඟ දින ප්‍රකාශයට පත් කරන බවයි අධිකරණයේ දැනුම් දුන්නේ. වැඩ තහනමට ලක්ව සිටින පොලිස් පරීක්ෂකවරයෙකු නැවත සේවයේ පිහිටවීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දීමට සැකකරු රුපියල් 150,000ක මුදලක් ඉල්ලා එය මුදල් ලක්ෂය දක්වා අඩු කොට තිබෙනවා. එයින් රුපියල් 50,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම අධිකරණය දැනුම් දුන්නේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් කර ඇති බවද අල්ලස් කොමිසම වැඩිදුරටත් අධිකරණයේ හමුවේ කියා සිටියා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ පළබෝධීන් වහන්සේ නමක තායිලන්තය වෙත වැඩම කරවීම සිදු කෙරුණා. ඒ තායිලන්ත රජුගේ දසවන රාජාභිෂේක මංගල්‍ය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ සුභාශිංසනද සමකයි. බෝධිය කරුණායක ගුවන්තොටුපොළින් තායිලන්තය වෙත රැගෙන යාම සිදු කෙරුණේ අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්. තායිලන්ත මහා වජ්‍රලන්කොන් රජුගේ දහවන රාජාභිෂේක මංගල්‍ය වෙනුවෙන් ශ්‍රී මහබෝ සමිඳුගේ පළබෝධීන් වහන්සේ නමක තිළිණ කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව බෝධීන් වහන්සේ රැගත් දූත පිරිස ජයශ්‍රී මහබෝ සමිඳුන් අභියස සිට කටුනායක දක්වා ගමන් ආරම්භ කළා. අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මතයි මෙම කටයුතු සිදු කෙරුණේ. එම බෝධිය කටුනායකින් තායිලන්තය වෙත රැගෙන යාම අද සිදු කෙරුණා. තායිලන්ත රජතුමා වෙත රාජතාන්ත්‍රික වශයෙන් ලැබෙන පළමු තිළිණය මෙය වීමද විශේෂත්වයක්. තායිලන්තයේ අපි අතර තියෙන විශාල බෞද්ධ සම්බන්ධය. වර්තමාන රජතුමාගේ ඉල්ලීමක් තිබිලා තිබෙනවා රජයෙන් අපි ජනතුමාගෙන් රෝපණය කිරීමට පැරයක්. වැටවස්ථානයේ නැයි කාමුදුරුව ඒක සතුටින් බාර අරන් මෙය වඩමනවා බැංකොක් තායිලන්තයේ. මාකඳුරේ මදුෂ් ඇතුළු 31 දෙනා ලබන 27 වනදා ඩුබායි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා. අපරාධ කල්ලි නායකයෙකු ලෙස හැඳින්වෙන මාකඳුරේ මදුෂ් ඇතුළු පිරිස ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණේ පසුගිය 5 වනදායි. ඒ එරට පැවති සාදයකදී මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය සහ ළඟ තබා ගැනීම පිළිබඳ ඔවුන්ට චෝදනා එල්ල වී ඇති බව සඳහන්. කෙසේ වෙතත් මත්ද්‍රව්‍ය ශරීරගතව නැති බවට තහවුරු වීම සහ පළමු වතාවට මත්ද්‍රව්‍ය වර්ධකට අත්අඩංගුවට පත්වීම ආදී කරුණු මත 15 දිනකට අප නියම වනු ඇති බවද වාර්තා වෙනවා. ඒ අතර ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදිමාල් පෙරේරා ආද වන බවයි අදාළ වාර්තා තවදුරටත් සඳහන් කරන්නේ. තහනම් පොලිතීන් ආහාර ඇසුරුම් තොගයක් පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා. ටොන් 5ක ප්‍රමාණයක් මෙහිදී අත්අඩංගුවට ගත් අතර එහි වටිනාකම රුපියල් බිලියන 2 ඉක්මවනවා. මධ්‍යම පරිසර අධිකාරියේ විශේෂ විමර්ශනයකට ලැබුණු තොරතුරකට අනුව වැටලීම් සිදු කළා. පානදුර මහානාම පාරේ පොලිතීන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වැටළු අවස්ථාවේදී මෙම තොගය සොයාගැනුණේ. පාරිභෝගික සේවා අධිකාරිය හා විශේෂ පොලිස් ඒකකයේ සහායද මෙම වැටලීම සඳහා හිමි වුණා. මෙම කර්මාන්ත ශාලාව පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාගෙන නැති බවයි මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශ කළේ. ජාතික පාරිසරික පනත උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ කර්මාන්ත ශාලාවේ හිමිකරුට එරෙහිව නඩු පවරා තිබෙනවා. තහනම් පොලිතීන් වෙළඳපොළෙන් ඉවත් කර සෞඛ්‍ය ආරක්ෂිත පරිසර හිතකාමී නිෂ්පාදන වෙළඳපොළට ලබා දීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවරගෙන තිබෙනවා. අගලවත්ත ඇතුළු ප්‍රදේශ කිහිපයක සොරකම් රැසකට සම්බන්ධ කල්ලියක් පොලිසිය අත්අඩංගුවට ගත්තා. කලක් තිස්සේ මෙම කප්පම් කල්ලිය සොරකම් ඇතුළු ජාවාරම් සිදු කර ඇති බවට තොරතුරු ලැබී තිබුණා. ඒ අනුවයි අගලවත්ත පොලිසිය උන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළේ. අගලවත්ත පිඹුර හල්ලෝවිට ප්‍රදේශයේ කැලෑවක සැඟව සිටියේදී ඔවුන් අත්අඩංගුවට ගැනුණේ. ඔවුන් ළඟ තිබී විදේශයක නිෂ්පාදිත ගිනි අවියක් උන්ට ඇතුළු තවත් ආයුධ කිහිපයක් පොලිස් බහරයට ගැනුණා. අත්අඩංගුවටගත් සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර අද ආරම්භ වෙනවා. අද සහ හෙට පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතයි. ගංගාරාම නවම් මහා පෙරහැර මෙවර පැවැත්වෙන්නේ 41 වන වරටයි. සංස්කෘතිකාංග ගණනාවකින් සමන්විත මෙම පෙරහැර නැරඹීමට මෙවරද දෙස් විදෙස් විශාල පිරිසක් එක්වනු ඇත. මෙවර පෙරහැර සඳහා අලියතුන් 45 දෙනෙකු සහභාගී වන බවයි පෙරහැර සංවිධායකයන් පවසන්නේ. උඩරට පහතරට සහ සබරගමු ආදී නර්තනාංගද ඊට ඇතුළත්. පුවත් කිහිපයක් ලුහුණින් දකිමු දැන්. නිධානයක් ලබා ගැනීම සඳහා කැණීම් කරමින් සිටි බව කියන 8 දෙනෙකු අත්අඩංගුවට පත් වුණා. පාදුක්ක මාදොළුවාව අදාදොල ප්‍රදේශයේ කඳු ආශ්‍රිත ප්‍රදේශයක ඉඩමක ඔවුන් කැණීම් සිදු කර තිබෙන බවයි වැටලීම් සිදු කළ පාදුක්ක පොලිසිය පවසන්නේ. මෙම ස්ථානයේ නිධානයක් ඇති බව ඉඩමේ හිමිකරු සිහිනෙන් දැක ඒ අනුව දුරබැහැර ප්‍රදේශවලින් පුද්ගලයන් ගෙන්වා කැණීම් සිදු කළ බව පොලිසිය පවසා තිබෙනවා. මේ සඳහා ගෙන්වා ඇති කපු මහතා හසලක ප්‍රදේශයේ පදිංචි නීති උපාධිධාරියෙකු බව පොලිසිය පවසනවා. සැකකරුවන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පාකිස්තානයේ ඉහළම ගෞරව සම්මානය වන නිෂාන් ඊ ඉමිටියා සම්මානය හිමිකරගත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජයගුණරත්න මහතා දිවයිනට පැමිණියා. කටුනායක ගුවන්තොටුපලේ අමුත්තන් පිළිගැනීමේ මැදිරියේදී ඒ මහතා හරසරින් පිළිගනු ලැබුවා. නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් සිල්වා මහතා ඇතුළු උසස් නිලධාරීන් කිහිප දෙනෙකු ඊට එක්ව සිටියා. එල්පිටිය පොලිස් කොට්ටාශයට අයත් ප්‍රදේශවල මාර්ග දෙපස අලංකාර කිරීමේ වැඩසටහනක් ආරම්භ කෙරුණා. ඒ එල්පිටිය පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතාගේ මූලිකත්වයෙන් රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙන්ම ප්‍රදේශයේ ජනතාවද මේ සඳහා සහයෝගය ලබා දෙනවා. මග දෙපස මල් පැල සිටුවා අලංකාර කිරීමයි මෙහිදී සිදුවන්නේ. මධ්‍යම සබරගමු ඇතුළු පළාත් කිහිපයකට පසුරු දෙකින් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේ සහ මුණරාගල දිස්ත්‍රික්කයේ වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි. මුහුදු ප්‍රදේශවලද වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. මධ්‍යම සබරගමුව දකුණ ඌව බස්නාහිර සහ වයඹ පළාත්වල තැනින් තැන පසුරු දෙකෙන් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේවි. සබරගමුව පළාතෙත් ඒ වගේම නුවරඑළිය සහ මුණරාගල දිස්ත්‍රික්කවල ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතිනවා. සබරගමුව මධ්‍යම පළාත්වලත් ඒ වගේම ගාල්ල මාතර සහ මුණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක් තද වැසි ඇති වෙන්න පුළුවන්. කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක විශේෂයෙන්ම සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ විකුරුන් සහිත වැසි ඇතිවේවි. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමනවා. සාමාන්‍ය සුළඟේ වේගය පැයට කිලෝමීටර 15 30 අතර ගැප් ගන්නවා. විකුරුන් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං නැති වෙන්න පුළුවන්. එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු වීමේ හැකියාවක් පවතිනවා. ඒ සමගින් නයිටියෙන් දිවා ප්‍රවෘත්ති අවසන් වනවා. පසුරු දෙකේ සිට පැයෙන් පැය පොත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk